සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ සීලු දෙනාටම. ඉතින් අද මම ඔයාලට අරන් ආවේ අයිස් කියුබ් සත්කාරය සඳහා. මම අයිස් කියුබ්ස් හදාගන්නේ කොහොමද කියලා දෙන්නයි. ඔයාලා දැන්ටම දන්නව ඇති අයිස් කියුබ්ස් හදන්නේ කොහොමද කියලා. මොකද දැන් මේ අයිස් කියුබ් සත්කාරය හරියට ප්‍රසිද්ධයිනේ. ඉතින් ඒත් මම හදාගන්න විදිහත් ඔයාලත් එක්ක ෂෙයා කරන්න ඕනේ කියලා හිතුවා. මොකද මං කලින් කරපු මගේ ස්කින් රූටින් වීඩියෝ එකේදී ඔයාලට මතක ඇති මං කිව්වා අයිස් කියුබ්ස් මං හදාගන්න විදිහ ඔයාලට කියලා දෙනවයි කියලා. ඉතින් ඒ පොරොන්දුවත් එක්කම තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කරන්න හිතුවේ. ඇත්තට මං අයිස් කියුබ්ස් හදාගන්නේ කොමාරි කදාලය කියන්නේ ඇලෝවේරා දාලා තමයි හදාගන්නේ. නමුත් ඔයාලා හදාගන්න විදිහ වෙනස් වෙන්නේ නැති. හැබැයි ඔයාලට පුළුවන් ඔයාලගේ සමේ ස්වභාවය අනුව, ඒ කියන්නේ තෙල් සහිත සමක් නම්, වීලි සමක් නම්, මිශ්‍ර සමක් නම්, එහෙමත් නැත්නම් සාමාන්‍ය සමන් නම්, ඔයාලගේ ස්කින් එක විදිහට ඔයාලට පුළුවන් ඇත්තටම මේ අයිස් කියුබ්ස් හදාගන්න. ඒ කියන්නේ පිපිඤ්ඤ වලින් පුළුවන්, කොමාරිකා, එතකොට මේ ෆුඩ්ස් දාලා කරන්න පුළුවන්, ඒ වගේ විවිධ දේවල් වලින් පුළුවන් ඔයාලට ගෙදරදීම හදාගන්න. නමුත් මම ඇත්තටම කොමාරිකා වලින් හදාගන්න එක හේතුවක් තමයි, කොමාරිකා කියන්නේ ඕනෑම සමකට, ඒ කියන්නේ තෙල්, වියලි, සාමාන්‍ය, මිශ්‍ර ඕනෑම සමකටම ඇත්තටම සුදුසුයි මේ කොමාරිකා කියන එක. ඒ වගේම ඕගොල්ලෝ දන්නවා කොමාරිකා වල තියෙන ඖෂධීය ගුණය නිසා ඇත්තටම සමේ වෙන, ඒ කියන්නේ හිරු රශ්මියට පිච්චෙන ඒවා, අධික ලෙස තෙල් නිෂ්පාදන වෙන ඒවා අඩු කරන්න පුළුවන්. ඒ වගේම මේ දවස්වල පවතින රශ්මි කාලය නිසා ඇත්තටම ගොඩක් අයගේ සමහර අයගේ ස්කින් වල මූණේ කුඩා බිබිලි, රෑෂස් ඒ වගේ දේවල් දාන්න බලනවා. ඉතින් මේ හැම දෙයකටම ඇත්තටම මේ කොමාරිකා කියන එක ඇත්තටම ගොඩාක් හොඳයි. කුරුලෑ වලට වුණත් හොඳයි. කුරුලෑම විතරක්ම තියෙන සමක් නම් එයාලට පුළුවන් කොමඩු වලින් හදාගන්න. කොමඩු ගොඩක් හොඳයි. නමුත් කොමාරිකා කියන්නේ ඕනම සමකට සුදුසුයිනේ. හදිස්සියේ පොඩ්ඩක් ඔය කිචන් එකේ වැඩ කරද්දී පිච්චෙන ඒ වගේ දේවලුත් ඉතින් වෙනවනේ. ඒ වගේ දෙයකට වුණත් ඇත්තටම මේ කොමාරිකා හොඳ නිසා තමයි මම කොමාරිකා වලින්ම අයිස් කියුබ්ස් හදාගෙන තියාගන්නේ. ඉතින් මම නම් ඇත්තටම මගේ ගෙවත්තේම ඇලෝවේරා වවල තියෙනවා. ඉතින් මං ඒ වාරන් තමයි මං අයිස් කියුබ්ස් හදාගන්නේ. සාමාන්‍ය මං ට්‍රේ එකට දාලා තියාගත්තම සතියකමාරක් විතර අයිස් කියුබ්ස් තියාගන්න පුළුවන්. අයිස් කියුබ් ට්‍රේ එකක් නැත්තම් ඔයාලට පුළුවන් ඉවතලන ඔය යෝගට් කප් එකක්, ඒ වගේ කුඩා පොඩි මූඩි, ඒ වගේ දේවල් වලට මේ අයිස් කියුබ්ස් දාලා තියාගන්න. ඉතින් මං දැන් පෙන්නන්නම් මං හදාගන්න විදිහ කොහොමද කියලා. විශේෂයෙන් ඔයාලට කියන්න ඕනේ මම මේකට රෝස් වෝටර් දානවා. වතුර දාන්නේ ඉතාම පොඩ්ඩයි. සමහර මන් දකින ගොඩාක් වතුර දානවා. එහෙමත් නැත්නම් මේ කොමාරිකා මේ කොළපැහැති කොටසත් එක්කම ගන්නවා. නමුත් කොණ්ඩෙට දානවා වගේ නම් හොඳයි ඇත්තට මේ කොළපාට කොටසත් එක්ක ගන්න එක. නමුත් ස්කින් එකට පොඩ්ඩක් සමහර අයට, හැමෝටම නෙමෙයි, සමහර සෙන්සිටිව් ස්කින් වලට මේ කොළපැහැති කොටස පොඩ්ඩක් හසන ගතිය ඇති වෙන්න බලනවා. ඉතින් ඒ මටත් පොඩ්ඩක් ඒ ගතිය ඇති වෙනවා. මට පොඩ්ඩක් කොළපාට කොටස ගෑවුනහම පොඩ්ඩක් මූණ කසන්න ගන්නවා. ඒක නිසා කොළපාට කොටස අයින් කරලා මේ ජෙල් මදේ විතරයි, ඒ කියන්නේ කොමාරිකා කොළේ තියෙන මදේ විතරයි මං ගන්න. ඇත්තටම මම මෙන්න මේ විදිහට තමයි මම මදේ සූරලා ගන්නෙ. නැහැ, සමහරු කියන මේ මදේ විතරක් ගන්න හරි අමාරුයි අර කොළපාට කොටසත් එනවා කියලා. මම මේ ගන්න ක්‍රමයට ගත්තොත් ඔයාලට පුළුවන් ඇත්තටම ලේසියෙන් මදේ සූරලා හැන්දකින් ගන්න පුළුවන්. මං දැන් එක පැත්තක විතරක් අර කොළපාට කොටස සම්පූර්ණයෙන්ම අයින් කරා. නාරට දෙකම දෙපැත්තෙන් කපලා ඊට පස්සේ කරන්නේ හැන්දකින් අර ජෙල් කොටස ඉවත් කරගන්න එක, සූරලා ඉවත් කරගන්න එක. හරියම ලේසි. ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ එකත් කිව්වා මගේ බ්ලෙන්ඩරේ කොටස් දෙකක් තිබ්බ මේ වගේ. ඉතින් මං එක කොටසක් ඇත්තටම මම තියාගත්තා. මොකද දැවිල දේවල් දාලා මූණට ආයි බ්ලෙන්ඩ කරොත් එහෙම ඒවා මූණත් දැවිල ගන්න පුළුවන්නේ. ඒක නිසා මං උයන කිසිම දෙයක් මෙන්න මේ කොටසේ කරන්නේ නැහැ. මම ෆේෂල් වැඩවලට, ඒ වගේ රූපලාවන වැඩවලට තමයි මම මේ කොටස තියන් ඉන්නේ. ඉතින් ඒ බ්ලෙන්ඩ කොටසට දාලා, ඔයාලා බ්ලෙන්ඩ එකක් නැත්තම් ඔයාලට පුළුවන් ඕක චුට්ටක් චොප් කරලා වගේ ගන්න. ඕනේ නම් ඔයාලට පුළුවන්
පොඩ්ඩක් චොප් කරල වගේ ගන්න. ඒවාට ඉතින් බ්ලෙන්ඩ එකේ දැම්මහම අර අයිස් කියුබ් එක සම්පූර්ණයෙන්ම මේ ජෙල් කොටස ඉතින් බ්ලෙන්ඩ වෙන නිසා ඔයාලට ලේසි. ඇත්තට මේ විදිහට හදාගත්තාම මේ වගේ ජෙල් කොටස ඉවත් කරලා මා සෝරලා අරගෙන බ්ලෙන්ඩරේට දාලා මම කරන්නේ රෝස වතුර විතරයි දාන්නේ. ඇත්තට වතුර බොහෝම චුට්ටයි දාන්නේ. වතුර බොහෝම චුට්ටක් දාලා තමයි මම මේක බ්ලෙන්ඩ කරගන්නේ. ඔයාලට පුළුවන් යෝගට් කෝප්ප වුණත් ඔය ඉවතලන යෝගට් කෝප්පයක් හරි ඒ වගේ එකක් පාවිච්චි කරන්න. ෆුඩ්ස් වලින් කරොත් ඒත් ඔය විදිහම තමයි. කොමඩු නම් ඇත්තට කොමඩු වලට වතුර දාන්න අවශ්‍ය නැහැනේ. කොමඩුත් ඔය විදිහටම කොමඩු වලින් විතරක්ම කරන්න පුළුවන්. ඒක චුට්ටක් පෙරලා ගන්න ඇටත් එක්ක ඔයාලා බ්ලෙන්ඩ කරොත් එහෙම. මේ විදිහට රෝස වතුර දැම්මා මම. රෝස වතුර ඒ වතුර බොහොම පොඩ්ඩයි. දැන් දැක්කන වලට මම කොච්චර වතුර දැම්මේ කියලා. දැන් මේ බ්ලෙන්ඩ කරගත්ත කොමාරිකා මදේ තමයි තියෙන්නේ. ඉතින් දැන් මම මේක ට්‍රේ එක දාලා ඩීෆ්‍රීසර් දානවා. දවසක් විතර ඩීෆ්‍රීසර් දැම්මහම ඉතින් ඊට පස්සේ කැට වෙනවනේ. අපි බලමුකෝ ඉතින් කැටක් කොහොමද කියලා. දැන් මේ තියෙන මං හදාගත්ත කැට තමයි. ඉතින් ඔය වගේ කුඩා කැට ගත්තාම ඇත්තටම අර එක එක පාරකට ඇතින්. ඉතින් එක කැටයක් ගත්තාම ඇති කැටේ ඔයාලා අයිස් කියුබ් එක ගද්දි පොඩ්ඩක් ටිෂ්යු එක ඔතලා ගන්න. එතකොට අතට අමාරු නෑ ඒක අයිස් කියුබ් එක මේ මූණට සම්භාණය කරන්න. මේ විදිහට මං හදලා තියාගන්නවා. ඉතින් හරි ලස්සනයි ඇත්තටම. ගොඩක් වෙලට මම රෑට කරන්නේ ක්ලෙන්ස් කරලා අයිස් ඔය අයිස් කියුබ්ස් වලින් පොඩ්ඩක් සම්භාණය කරලා නිකන් ටිෂ්යු එකකින් විතරයි මම පිහිදන්නේ. ඕක ආයි හෝදන්නේ නැහැ මම. ඕක ටිෂ්යු එකකින් විතරක් පිහිදලා ඊට පස්සේ තමයි මමට ඕන කරනවා මේ විදිහට පුළුවන් ආලේප කරන්න. ඇත්තට ඉතින් හදලා තියාගත්තාම ලේසි වෙන ඕනම දෙයකටත්. ඇත්තටම රෑෂස් වලට ওই පිච්චෙන දේවල් ඒ වගේ මේ අධික හිරු රශ්මියෙන් පිලිසුණු ස්කින් වලට ගොඩාක් හොඳයි කොමාරිකා. ඉතින් ඔයාලටත් පුළුවන් ඉතින් කැමති විදිහට හදාගන්න ෆුඩ්ස් හරි කියුකම්බ හරි දාලා. ඉතින් වෙනත් වීඩියෝකින් අපි හමු වෙමු. සුබ දවසක්.